සීලුප දෙනට සුබදවසක්. ලෝකේ විශ්මිත ස්ථාන ගැන, ඔබත් සමඟ කතා කරන අපේ නාලිකාව වෙත ඔබ සියලුම දෙනා ඉතාමත්ම සාදරෙන් පිළිගන්නවා. අදබේ කතා කරන්න බලාපොරොත්තුවේෙනේ ලෝකයේ භයානකම සහ අනතුරුදායකම දුම් ප්‍රි මාර්ගය කහිපයක් පිළිබඳවයි. ඔබ තාමත් අපේ නාලිකාව සබස්ක්‍රයිප් කර ැතින ඩියකට යන්න කලින් නාලිකාව සබස්කයිප් කරන්න කියලා ඉතාමත් මාආදරයෙන් මතක් කරනවා. හොඳයි අපිිය මෝද දවසේ වඩියෝ එකට. අංක එක මරණ දුම්ප්‍රිය එමදත්තා ඩෙත් රේල්වේ. දෙවන ලෝක සංග්‍රාමේදී ජපාන හමුදාව විසින් තායිලන්තය අත්පත් කරගත් අතර. බුරුමේ ඔවන්ගේ හමුදාම හිවුම් සඳහා සහයවීමට අවශ්‍ය බා්හා සේවා සපයා ගැනීම වළුවෙන් දුම්බ්‍රී මාර්ගයක්කිෙ දිකිරීමට වශෝනා. එසඳහා ඔවුන් විසින් හැට දහස්සකට අධික යුද සිරකරුවල් සහ ආසියානු කම්කරුවන් අමානුචක තත්ත්වවැන් යටතේ ම්බ්‍රරිමාර්ග දිකිරීම කටඩු සඳයෝදා ගත්තා. තායිලන්තේ කඳුකර කැලෑමැදින් සැත්තපුම් දෙසය පනාහක අික දුලක් විදින මෙම දුම්ප්‍රරි මාර්ගගේ මාස දාසයක් වැනි කෙටි කාලයකදී නිම කළේ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ කරමීින්. මෙම දුම්ප්‍රමාර්ගය ඩෙතරේල්වේ ඒමත් නැත්තම් මරණයේ දුම්බ්‍රේ විදිහට හඳුන්න්නේ ඒ ඉදිකරමීදී මිනිස්සුන් දහස් ගණලක් මියගේ නිසා. දුම්ප්‍රමාර්ගගේ ඉදි කල කම්කරුවන් කුසගන්න මනත රෝග සහ විවිද්ධ වදහිංසාඇතුළු ලේච්ච සැලකයුම් වලට ලක්කුණා මේ හේතුවෙන් බොහෝ පිරි සක්මරණයට පත්තු අතර විශාල ප්‍රමාණයක් මේ මාර්ගෙදිකිර මේ කටයුතුවලින් පලායාන්නට උත්සාහ කර එම පලාගියර්මට උත්සාහ දැරු විශාල ප්‍රමාණයක් ජපන් හමුදාවන් විසින් ගාතනය කලා මෙම දුම්රි මාර්ගගේ යුද්ධයේදී ජපන් හමුදාව විසින් සිදු කරනලද කුරුඉරු කම්වල සංකේතියක් විදිහයටටත් හඳුන්න්න පුළුව. අද තයිලන්තේ ඩෙත් දුම්ප්‍රමාර්ගේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ඇදිනාගත් ස්ථානයක්ලසට ප්‍රසිද්ධියන් ලබාගෙන තිබෙනවා. දුම්ප්‍රරිමාර්ගගේ වැටිලාතියෙන්නේ ලෝකේ වඩාත්ම දර්ශනය සහ බයානකම භූමි ප්‍රදේශ හරහයි. අධික බෑවන් සහ විශාල වංගු සහිත දුම්ප්‍රිය මාර්ග ගිරි දුර්ගයන් පසු කරමින් විශාල දැවමය පාලම්මතින් ගමන්කිරීමේ ප්‍රීතියද මගීන්ටත්විදිින්ට පුළුවන්. එබැවින් ඔබ කවද හෝ, යිලන්තේ සංචාරක නිරත වෙනවානම් මරණ දුම්්‍රිය එමනතන් දෙෙතරය එල්වේ මාර්ගගේ සංචාරය කිරීමට අමත්ධක කරන්නට එපා. අංක දෙක න් කලව ටන් කලව් කියන්නේ ආජන්ටිනාවේ සල්ටා පලාතේ ප්‍රහිටි දර්ශනය දුම්්‍රි මාර්ගය ඒ ලෝකේ උත්සම දුම්්‍රි මාර්ගඇල්ලෙට සැලකෙනවා. එහි උසමස්ථානය මුහදු මට්ටමේදාං මටර හාර්දාස්දේසියේ විස්සකට වඩා උසකිනු පීට ලා තිබන්නේ සල්ට නග්‍රේ සහ ඇන්ඩියන් සාන්ව. දුරස්ත නගරාතර බා්ඩ සහ මිනිසුම් ප්‍රවහණය කිරීම සඳහා විසිවැනිසී වසේ මුල් භාගේයේදී මෙම දුම්්‍රීමමාර්ගය ඉදිකිරුල. කෙසේ වෙතත් දුෂ්කර භූමිසාහ අට්ටුක කාලගුණි තත්වයන් හේතුවෙන් එද සසේ හැත්ත දෙකවර්ශයයේදී මෙම දුම්්‍රරිමාර්ගගේ ආජෙන්න්ටිනා රජයේ විසින් අත්හරදමීමට කටටු කර. පස්ව එදදසම්සය අනුවදර්ශකයේ ප්‍රතිසංස්කරණය කරනල දමාර්ගය. සංචාරක ආතර්ශණයක් සහි දුම්ඩේ මාර්ගයක් බවට පත් කරු ලැබෝ. මෙම දුම්රේ ගමරට ආසන්න වශයෙන් පෑ දාසේකට වඩා වැඩි කාලයක් ගතවන අතරහඳු දුර්ග සහ නිම්නෑතුළු විශ්මිතභූම පසු කරමින් කිලෝමිටර දෙසිය දා හතක දුරක් අවරනි වන මාර්ගය. එම මාර්ගය තුළ පාලම් විසි නමය උමන් මාර්ග විසි එකක් තරණය කිරීමට අවස්ථාව ලැබෙනෝ. ඇන්ඩස් කඳුපන්තිය සහ අවට දර්ශනවල විස්ම ජනක දසුන් විඳීමේ හැකියාවත් මෙම සංචාරකින්ට ලැබිලතිබෙනවා ලෝපුරාසිද්න සංචාරකින්ගේ ආකර්ශණයඉදිලාාගත් අධවිතීය භයානක සහ කුතු හලේ වඩ වන දුම්්‍රිමාර්ගයක් විදිහයට මෙම මාර්ගය හඳුන්වාදීමේ හැකියව තිබෙන. අංකතුන කුරුන්ද දුම්්‍රරි මාර්ගය. ඔස්ට්‍රලියාවේ කුයින්ස්ලන්් හි කෑන් සහ කුරුන් අතරදි වෙන යිතිහාසික දුම්්‍රිමාර්ගය කුරුන් දුම්්‍ර මාර්ග විදිර හඳු ධහනමෙනනි සතවර්ශය අගභාගේ දී මෙම දුම්බ්‍ර මාර්ගය ඉදිී කරන ලදදේ කෑන්සි අභ්‍යන්තරයේ පිහිටි සාරවත් කෘෂිකාර්මික කලාප වෙත ප්‍රවේශය ලබාදීම සඳහයි. කුරුණ දුම්බ්‍රරිමාර්ගය එහි විස්මේ ජනක දසුන්සාහ කඳු පන්ති වැසි වනන්තර හරහා ගමන් කරන දර්ශනය දුම්බ්‍රරි මාර්ගයල්ලෙසට ප්‍රසිද්ධියයක් කුසරන. මෙම දුම්්‍රරි මාර්ගය අතින් සාධන ලද දුම්බ්‍රරි මාර්ගයක් වන අතර මෙහි උමන් මාර්ග පහලවක් සහ අති බිහිසුණු පාලම් තිස් හතක් ඇතුළත්වන අතර ප්‍රසිද්ධ ස්ටෝනි ක්‍රික් පාලමද ඇතුළත්වෙනවා. ඉතා පටු මාර්ගොස්සේ වැටි ඇති මෙම පාලම් මති ගමන් කිරීම ජීවිතයත් මරණය අතර සටනක් ලෙසට හැඳින්වීමට පුළුවන්. මෙම දුම්්‍රි මාර්ගයේ ඉදි කරලා තියෙන්නේ සම්පූර්ණ මනුස්ස ්‍රමයෝදාගෙන වන අතර. කම්කරුවන් පිකර්ස් සවල් සහ ඩයිනමයික් භාවිතා කරමින්. රල්ලු භූමි ප්‍රදේශ හරහා ගමන් කරන මෙම මාර්ගගේයේදි කරලා තියෙන. එහි ඇති දැඩි බැෑවු තියුණු වංගු සහ අභියෝගාත්මක භූමි ප්‍රදේශ මාර්ගි දිකරීීමම් කාර්රිමණඩලෙට සැල්ලක යුතු අභියෝබයක් එල්ල කිරීමටත් සමත්වෙලා තියෙනවා. කුරුන්ද දුම්්‍රියනෝ කේන්ස් කලාපේ වඩා ජනප්‍රිය හා ත්‍රාසය උපදවන භයානකම සංචාර්ක ආකර්ශණයක් සහිත ස්ථානයක් වන අතර. සෑම වසරකම දහස් ගණලක් සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් දුම්බ්‍රිය ගමාර්ගයක් බවට මේ වන විට පත්ව හමරයි. අංක හතර චින්හයි ටිබෙද් දුම්ප්‍රි මාර්ගගේ. ටිබටේ අගනුවරවන ලාසා සහ චිින්හයි පලාතයේ ශිනිින් නගරය සම්බන්ධ කරන දුම්ග්‍රි මාර්ගයක් ලෙසට මේක හඳුන්න්න පුළුවන්. මුදු මට්ටමේ සිට මීට්‍ර පන්දාහකට වැඩි උසකින් ළඟාාවන මාර්ගය කොටස් සහිත මෙම දුම්ප්‍රරි මාර්ගගේය ලෝකේ උසම දුම්ප්‍රරි මාර්ගය ලෙසටද හාදුුන්මලවා. ुम्্රි මාර්ගගේ ඉදි කිරීමම් කටයතු දෙදස් එකවර්ශයේදිී ආරම්භූ අතර වසර පහක වැඩකිරීමෙන් පසුව දෙදස් හයවර්ශයේදී මෙම මාර්ගගේ වැඩකටේතු නිමකරුව දුम्්‍ර මාර්ගගේය किलोමිදසේ පණස් හයක් තරම් දිගුමාර්ගයක් වෙනවා කලාපයේ අධික උස්බූ මනිසාහ කටුක දේශගුණේ හේතුවෙන් දුම්්‍රරිමාර්ගගේ ඉදි කිරීම ඉංජිනේරුවන්ට දැඩි අභියෝග වල මුහුණදීමට සිදුවූ ව්‍යාපෘතියක් ලෙසට ද මේයහදුරනා දෙන්න පුුව. උසු කදුුමත උමන් මාර්ග පාලම් සහ බැමීදි කිරීම ඇතුළු ඉංජිනේරු ජයග්‍රහණ කීපයක් මෙම දුම්්‍රි මාර්ගයට හිමි වෙලා තියෙනවා. නමුත් දුම්්‍රරිමාර්ගයේ ගමන් කිරීම තම මරණයට අතවනීමක් ලෙසට දැනෙන බවසංචාර්කයෙන් බොහෝ පිරිසක් පවසනවා. අංක පහ ඩෙවිල්ස් නෝස් ඒමත තම් යක් සයාගේ නාසය. ඩෙවිල්ස් නෝස් කියන්නේ ඉක්වදරේ පිහිටි අයිති හාසික දුම්රි මාර්ගය කඳු පැෑවුම් සහිත කඳු නැගීම තියවුණු හැරීම් සහිත බූදර්ශනයේ විශමය දනක දසුන් මේ තුම්පරි මාර්ග තුළ ඇතුළත්තුළලා තිබෙනවා. ඩෙවිල්ස් නෝස් නැත යක්ෂයාගේ නාසේ කොටසයනු. සම්පූර්ණ දුම්්‍රි මාර්ගගේ ලෝමීට දොළහක දිගකින් යුක්තවන අතර එයට ඇඩස් කඳුකරයේ බෑුම් සහිත කඳු නැගීම මක්සා දුම්ප්‍රියයට දැඩි බෑල්මක ගමන් කිරීමට ඉඩ සලසන ගමන් මාර්යක් සහිත මාර්ගයක් වෙනවා. මෙම මාර්ගය කොතරෑම් ්‍රශිධනකද. බයන්කාරද කිවෝත්. එම මාර්ගේ එක් වරක් ගමන් කළ කිසිවෙකු නැමත ගමන් නොකරන බවටද පවසනවා. ජීවිතේ පිළිබඳ ආසාාවක් තිබෙන කිසිවෙකුත් මෙම දුම්ප්‍රිය ගමන් නොකරන බවට මතයක් පවතයෙනවා. දුම්්‍රිය මාර්ගේ කඳුනගීම සම්පූර්ණ කිරි සඳහා. සමහරවස්ථාවල දුම්ප්‍රියෙ කිහිපවරක් පසු පසට දාවනය කරන අවස්ථාවන්ද දකින්න පුළුවන්. දුම්පලි මාර්ගය ඉද්දස් නමසය අටවර්ශයේදී නිමකරනල දාතර ප්‍රතිසංස්කරණය කර ඉද්දස් නවසය අනුවදශකයේ අගභාගේදී සංචාරක ආකර්ශණයක් සහිත මාර්ගයක් ලෙසට නැවත විියෘත කිරීමට කටයුතු කළා. පෙරස් සියවසටට ආසන්න කාලයක් යක් සයාගේ නාසේ ඔස්සේ භයානක අදදකීම් බිඳීමට මිනිසුන්ට හැකි අවතිබුණ. අදවනවිට නරඹන්නන්ට යක්ෂයාගේ නාසේදුම් ප්‍රියමාර්ගය සංචාරය කළ හැකි අතර දැඩි කඳු නැගීමේ සහ තිවුණු වංගු සහ සර සුන්දරත්වේ ප්‍රීතියත්වවිදීමට පුළුවන්. එමෙන්ම හිමෙන් වැසීගිය කඳු ගැඹුරු නිම සහ වංගු සහිත ගංගා ඇතුළු බූ දර්ණයන්ගෙන් සිත්්තගන්නා සුළු දසුන් මෙම දුම්බ්‍රේමාර්ගගේ ගමන් කරන මගින්ට ලබා ගැනීමේ හැකියව පවතිනවා. තාමත්න් ඔබාහිිියෝ සම්ස්ට්‍රයිප් කර ඇති නම් අපිෝ දැන්ම සබස්ටරයිප් කරන්න කියලා මතක් කරනවා. එවගේම මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ෂයා කරන්න කියලන්න මතක් කරන අතරේ. රැඳෙන් අප සමගව. වත් මෙවැනි ස්ුවිශේෂී ීඩියෝක් සමයින් ඔබ හමුවනතුරු, ඔබ සැමටම සබ දවසත්.